සීමා බන්ධන විනයකර්මය සීමා බන්ධනය වින්‍යනුකූලව නොකරුණහොත් එහි කේරණ විනයකර්ම එකකොදු හරි නොයන බැවින් සීමමා බන්ධනය ඉතා පරිස්සමෙන් ඉතා සැලකිල්ලෙන් ඉතා පිරිසුදු ලෙස කළ යුතු විනය කර්මයකි. එය පිරිසුදු ලෙස කරැහැකිවීම පිණිස සමා විපත්ති එකොලහ හා සීම සම්පත්තියද ධතයුතුය. අතිකුද්දකා අති මහති කණ්ඩ නමිත්තා චායානිමිත්තා අනිමිත්තා බහිසීමේ ටිත සමත්තා නදයා සමත්තා සමුද්දේ සමත්තා ජාතස්සරේ සමත්තා සීමමාය සීමම සම්බින්ධන්තේන සම්මතා සමාය සීමං අජජුත්තරෙන් දේන සම්මතාති ඉමේහි ඒකා දසහි ආකාරේති, සීමමතෝ කම්මානී විපජ්ජන්තිී මෙසේ වදාරා ඇති බැවින් ඉතා කුඩා සීමාවය, ඉතා මහත්සීමාවය, කඩවූ නිමිති ඇති සීමාවය, චායා නිමිත්තෙන් සම්මත සීමාවය, නිමිති නොකයා සම්මත සීමාවය සීමාවෙන් පිටත සිට සම්මත කළ සීමාවය, නදියෙහි සම්මත සීමාවය, සමුද්‍රෙහි සම්මත සීමාවය විලෙහි සම්මත සීමාවය පුරාණ සීමාවක් කා මිශ්ලකොට සම්මත සීමාවය පුරාණ සීමාවක් යටකොට සම්මත සීමාවය. යන සීමමා එකොළහා විපත්ති සීමාවෝය. සීමාවන්හි කරන විනය කර්මයෝ සිද්ධට නොපමිනෙති. එක ඉතා කුඩා සීමාව නම් භික්‍ෂූන් විසියෙක් නමකට හිඳ විනයකර්මක් කිරීමට ඉඩ නැත්තා වූ සීමාවය. දෙක ඉතා මහත් සීමාව නම් දෙගින් පලලින් තුන් යොදනකට වඩා මදකුදු මහත්වන සීමාවය. තුන නිමිත්ත සීමාව නම් නිමිත්තෙන් නිමිත්ත ගටා නිමිත්ත කීර්තනය නොකොට සම්මත කළ සීමාවයි. නිමිතිනම් සීමාවක මයිම්වලකුණුයි සීමාවක් සම්මත කරන කල්හි විනය දරයා විසින් එක් තැනකින් පටන් ගෙන පුරත්තිමාය දිසායකින් නිමිත්තාං යනාදයෙන් නිමිති විචාරමින් යට පිළිතුරු ලද කල්හි ඒ සෝ පාසානෝ නමිත්තා යනාදියෙන් පිළිවෙලින් නිමිති කියයුතුය. එසේ කීමේදී අවසාන නිමිත්ත කියා පළමුකී නිමිත්තහා සම්බන්ධවනු පිණිස පළමු කීර්තනය කළ නැවතද කීර්තනය කළ යුතුය. එසේ නොකොට අවසාන නිමිත්ත කීර්තනය නවත්වා සම්බත කළ සීමාව කඩවූ නිමිති ඇති සීමාවක් වෙයි එය අසීමාවකි. තවද නිමිත්තට නුසුදුසු දෙයක් නිමිත්ත වශයෙන් ගෙන සම්මත කළ සීමාවද කණඩ නිමිත්ත සීමමා නම්වෙයි. හතර ඡායා නිමිත්ත සීමාවය යනු රෘක්ෂ පර්වතාදී යම් කිසිවක ඡායා නිමිති වශයෙන් ගෙන සම්මත කළ සීමාවයි. පහ. අනිමිත්ත සීමාවය යනු නිමිති තබන ලදයේ වී නමුත් නිමිත්ත කීර්තනය නොකොට සම්බත කළ සීමාවය. අය සීමාවෙන් පිටිත සිට සම්බත කළ සීමාවය යනු නිමිත්ත කීර්තනය කොට නිමිතිවලින් පිට සිටගෙන සම්මත කළ සීමාවය. හත අට නමය සබ්බාභික්කවේ නදී අසීමා, සබ්බෝ, සමුද්ධ යසීමමා, සබ්බෝ ජාතස්වරෝ අසීමමා. යැයි වදාරා ඇති බැවින් ගංගාවෙයි හෝ මුහුදෙහි හෝ විලෙහි හෝ සම්බත කරන සීමා වෝ සීමමාානොවෙති දහය කලින් සම්මත කළ සීමාවකින් සුළු කොටසක් හස්සු කොට සම්මත කළ සීමාවද අසීමාවකි එකලහා කලින් සම්මත කළ සීමාවක් සම්පූරණයෙන් හෝ සීමාවකින් අතර නමකට වාඩිවිය හැකි තරම මේ කොටසක් හෝ අසුකොට සම්මත කළ සීමාව පුරාණ සීමාවකි යටකොට සම්බත කළ සීමාවය එයද අසීමාවකි ත්‍රවිධ සම්පත්තිය යනු නිමිත්ත සම්පත්තිය පරිස සම්පත්තිය කම්ම වාචා සම්පත්තිය යන මේ තුணයි නිමිත්ත යනු සම්මති කරන භූමියේ මයිමල් සලකුණුයි. පටමං නිමිත්තා කිත්තේ තබ්බා, පබ්බත නමිත්තං, පාසාන නිමිත්තං, වන නිමිත්තං, රුක්ඛ නමිත්තං, මග්ග නිමිත්තං, වම්මික නිමිත්තං, නදී නිමිත්තං, උදක නිමිත්තං. යැයි වදාළ බැවින් සීමාවකට නිමිති වශයෙන් ගතයුතු වස්තු වටකි. එනම් පරුවත ගල වනය, රුක්ෂය, මාර්ගය, තුමස, ගග, ජලය යන මේ අටය. පබ්බත නෙමිත්ත පස්කන්ද, ගල්කන්ද, පස් ගල් කලවම් කන්ද යැයි පර්වතතුන් වර්ගයකි උස්ව පිහිටියේ ඇතිකුගේ ප්‍රමාණයකට කුඩා නම් ඒ පර්වත සංඛ්‍යාවට නො ගැනී වැලි කඳු ද පර්වත සංඛ්‍යාවට නොගෙනෙ. එබැවින් ඇතෙකු පමුවණට උස් නොවන කඳුහා වැලි කඳු සීමමා නිමිති වශයෙන් නොගණුන ලැබෙයි. සතර පැත්තෙන් පර්වත හතරක් ඇතිතන ඒවා නිමිත්ත වශයෙන් කියා සීමා සම්මුතිය කළ හැකිය. පර්වත තුනක් ඇතිකල් හි නිමිති තුනෙන් ද සීමා බන්ධනය කළ හැකිය. නිමිති එකකින් හෝ දෙකකින් සීමමා බන්ධනය නොකළ හැකිය. වතය කොටසක් සීමමා භූමියයටට ඇතුළුකොට බන්ධනය කරතහොත් පර්වතය සීමමා නිමිත්ත වශයෙන් කීර්තනය නොකොට එහි පිහිටි ගසක් හෝ ගලක් හෝ තුමසක් හෝ සීමා නිමිත්ත කරගත යුතුය. නිමිත්ත සෑම කල්ලහීම සීමමාභූමියයෙන් පිටත තිබිය යුතුය. ඒක අබද්ධ පාර්ුවත දෙකක් එක් නිමිත්තක් වශයෙන් මිස නිමිති දෙකක් වශයෙන් නොගත යුතුය. වක්‍ර පර්වතයක් සීමමාභූමියෙන් දෙතුම් පැත්තක පිහිටියේ ද එය එක් දිසාාවකට පමණක් නිමිත්ත වශයෙන් ගත යුතුය. පර්වතය ඇතත් අනික් පැතිවලට අනික් දෙයක් නිමිත්ත කරගත යුතුය. සම්පූර්ණ පර්වතය සීමාභූමියයට ඇතුළුක්කොට සීමමා බන්ධනය කරතොහොත්. ඉන් පිටත පිහිටි ගස්ගල් ආදිය නිමිති කරගත යුතුය. පාශාන නිමිත්ත. අවර ජාතියකට වුවද අයත් ගලක් සීමා නිමිත්තට යෝගය යබොරද පාශාන සංඛ්‍යාවට යැයි එබැවින් ඒ සීමා නිමිත්තකට යෝගයයි. ඇතෙකු පමණට හෝයට වඩා විශාල හෝ මහත් ගල් පර්වත නිමිත්ත වශයෙන් මිස පාශා නිමිත්ත වශයෙන් කීර්තනය නොකළ යුතුය. පාශාන නිමිත්ත වශයෙන් කීර්තනය කළ යුත්තේ ඇතෙකුට කුඩා ගලය ගල්කට රාශියක් හෝ ගඩල් කැටයක් හෝ පාශාන නිමිත්ත වශයෙන් නොගතයුතුය. කත්තිංස පල ගුල පින්ඩ පරිමානෝ වට්ටති නතතෝ කුද්දක කතරෝ යනුවෙන් දෙතිස් පළමක් බර සකුරු පිඩක් පමණ ඇති ගලට කුඩා ගලක් සීමා නිමිත්තව වශයෙන් නොගත යුතු බව විනි අටුාවේ දක්වා තිබේ රටේ වෛද්‍ය විවාහාරය හැටියට මදටිය විස්්සක් කළඳකි කළ දොලසක් පළමකි. ඒ මින් මේ හැටියට පළම් දෙතිස රාත්තාල් පසකුත් තුන්කාලක් පමණ වෙයි. මගද දේශය භාවිතා කරනමිම්ම ලෝක විවහාර මිින්මෙන් දෙගුණයක් ඇති බවද දෙතිස් පළම මගද මිම්මෙන් ගතයුතු බවද කියති මිනුම්ක්‍රම ඇති බැවින් අටුවාවෙෙහි දැක්වෙන පළම අවිනිශ්චිතය. එහෙත් එතරම් විශාල සකුරු පිඩු ඇතිවිය නොහෙන බැවින්. අඩි දෙකතුළු පමණ ඇති දැනට සීමමා නිමිති වශයෙන් ගන්නා ගල්කනු සීම නිමිත්තට ප්‍රමාණ නොවෙතැයි නොකිය හැකිය. බුරුමේ විනේගරුග තෙරුන් වහන්සේලා නිමිති වශයෙන් ගල්කඩු සිටවා සීමා බන්ධනය නොකරති. වලවල් හාරා ජලයපුරවා උදක නිමිත්තයෙන් සීමමාා බන්ධනය කෙරති. තැන් දැනගැනීම සඳහා ගල්කනු පසුව ඒතැන්වලින් පිහිටවති ගල්තලාව කොපපන මහත්තුවද පාශාණ නිමිත්ත ලෙස ගත හැකිය. ඉදින් මහා ගල්තලාවකින් කොටසක් සීමාභූමියයට ඇතුළු කරනු කැමැත්තෙන්නම් ගල්තලාව සීමා නිමිත්තක් වශයෙන් නොගෙන ඒ මතුයෙහි ඇති අනිකක් සීම නිමිත්ත කරගතයුතුය එකම ගල්තලාවක් සීමමාභූමියෙන් දෙතුම් පැත්තක පිහිටියේ නම් එය එක් පැත්තක නිමිත්ත වශයෙන් පමණක් ගති යුතුය එකම ගල්තලාව නිමිති දෙකතුනක් වශයෙන් කීර්තනය නොකළ යුතුය අනික් පැතිවලට නිමිති වශයෙන් අනික් දෙයක් ගත යුතුය වන නිමිත්ත ඇතුළත හරය නැති තල්පොල් කිතුල් ආදී ගස්පලින් සැදුණු වනය සීමා නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසුය. සීමමා නිමිත්ත වශයෙන් ගත යුත්තේ ඇතුළතහරය ඇති ගස්වලින්ම සැඳනා වූ හෝ ඇතුළත හරය ඇති ගසින් මිශ්්‍ර වූහෝ වනයයි. වනයක් වීමට යටත් පිරිසයෙන් ගස් හතරක් පහක්වත් තිබිය යුතුය. ගස් දෙකතුනක් වන නිමිත්තක් වශයෙන් නොගැත යුතුය. නිමිත්තක් වශයෙන් ගන්නා වනය කොතෙක් මහත් වුවද. මහත්වීමෙන් දෝෂයක් නැත්තේය. වන මැද සීමමා බන්ධනයක් කරතහොත් වනේ නිමිත්තක් වශයෙන් නොගත යුතුය. වනෙන් කොටසක් ඇතුළුකොට සීමමා බන්ධනය කිරීමේ දී ද වනේ නිමිත්තක් වශයෙන් නොසලක යුතුය. සීමමා භූමිය තුළ වනයක් නැතිව ඒ භූමිය වටා වනේ පිහිටා ඇති තැනක සීමමා බන්ධනය කිරීමේ දී වටා පිහිටි වනය එක් දිශාවකට නිමිත්ත වශයෙන් කීර්තනය කළ හැකිය. රුක්ක නිමිත්ත රුක්ෂ නිමිත්ත වශයෙන් ගන්නා ගසද ඇතුළත හරය ඇති ගස් වර්ගයකට අයගත් ගසක් වියයුතුය. හුණ බට, පොල් පුවක් ආදී හරය පිට පිහිටි ගස්. සීම නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසු නොවෙයි. ඇතුළත හරය ඇති ගස්වර්ගයකට අයත් නම් උසින් අටගොලක් පමණ වූද මහතින් පන්හිදක් පමණ වූද ජීවවාන ගස සීමා නිමිත්තකට සුදුසුය. මහත් වූයේද මළගස නුසුදුසුය. බිම්ම පිහි්ටි ගස මිස ාජනයක පිහිටි ගස ීමමා නිමිත්තකට නුසදුසුය භාජනයක රෝපිත ගසක් සීමා නිමිත්ත කරනු කැත්තේ නම් එය බිම පිහිටවා ගත යුතුය එකනෙහිම රෝපණය කළ ජීවත්වීම ගැන විශ්වාස නොතබිය හැකි ගසද සියමා නිමිත්ත වශයෙන් නොගතීතිය. අතුවලින් මුල් බැස විශාල ප්‍රදේශයක පැතිර පවත්නා නුගගස ඇත්තේය එබඳු ගස එක් තැනකට මිස දෙතුන් පළකට නිමිත්ත වශයෙන් කීර්තනය නොකළ යුතිය. නොෙක් තැන්වල මුල් බැස ඇතත් ගස එකක්ම වන බැවිනි මග්ග නිමිත්ත වතු කුඹුරු වැව්පොකුණු ආදයට යන කෙටිපාරවල් සීමමා නිමිත්තට නුසුදුසුය. සීමා නිමිති වශයෙන් ගතයුත්තේ යටත් පිරිසයිෙන් ගම් දෙගතුනක්වත් විනුවේදයන දීර්ග මාර්ගයයි. යම් කිසි පිය මගක් රියමගින් පටන්ගෙන නැවත ඒ රියමඟටම වැටී කෙළවරවේ නම් ඒ මගද සීමමා නිමිත්තක් වශයෙන් නොගත යුතුය. දීර්ගමාර්ගයක් වුවද මගීන් විසිීන් හැරදමන ලද්දක්වේනම් එද සීමමා නිමිත්තට නුසුදුසුය සීමා නිමිත්ත වශයෙන් කීර්තනයට සුදුසුුවන්නේ මගීන්ගේ ගමන් කිරීමද ඇති යටත් පිරිසයෙන් ගම් දෙකතුළක්වත් විෙනුවේ දෙයන මාර්ගයයි. වෙන් වශයෙන් පටන් ගැනීම ඇති දෙමගක් යම්කිසි තනකදී එක්වී ඇතිනම් ඉන් එකක් මිස දෙකම සීමමානිමිති නොකළ යතුය සීමමා නිමිති එකනෙ එක වෙන්ව තිබිය යුතුය. වම්මික නිමිත්ත. එදිනම බඳනා ලද අටගුලක් උස ඇති ගව අඟක් පමණ මහත් වූ තුඹසද සීමා නිමිත්ත වශයෙන් ගැනීම සුදුසුය. යටද කුඩා තුමසක් සීමමා නිමිත්තක් වශයෙන් ගැනීමට සුදුසු නොවෙයි. කන්දක් පමණ මහත් වූ යේද තුමස සීමමා නිමිත්තට සුදුසුවවෙයි. සීමමාාභූමිය වටා ඒකා බද්ධව පිහිටි තුමසක් වේ නම් එය එක්දිශාවකට නිමිත්ත වශයෙන්ම කීර්තනය කළ යුතුය. නදී නිමිත්ත වස්සා නිර්තුවයෙහි දස දෙනකට පසුලොස්සෙනකට වරබැගින් වර්ෂාව පවත්නා කල්ලෙහි යමක වර්ෂාව නැවතුන කෙනෙහිම වතුර ගලා යාමද නවතින්නේ නම් ඒ නදීංඛ්‍යාවට නොපැමිණේ යමක කියලද පරිදි වර්ෂාව පොවත්නා කාලය වස්සා නිර්තුවේ නොනැවෙති ජලාග ජලය ගලායාම සිදුවේ නම් විනෙහි නිමිති පරිදි තුුන් මඩුලු වසා හැඳී භික්‍ෂුණිය තොටින් හෝ නොතොටින් හෝ ගඟට බැස එතරවන කල්හි ඇගේ අඳනය තෙමෙන පමණට ජලය ඇත්තේ නම් නදී සීම නිමිත්තට හා අනිකුත් විනය කර්මවලටද සුදුසු නදියවෙයි. නියංකාලවලදී වතුර ගලායාම නැවතිී ඇත්තේද නදිය නදයක් නොවේ. එකල් හීද එය නදී නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසුය. මිනිසුන් විසින් அමුණු බැදීමෙන් කුඩා නදයක් වතුරගලායාම නැවතිී ගියනම් ඉන් පසු එය නදී නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසු නොවෙයි. ආවරණය එක්මවා අතුර ගලා ඒ නම් නදී නිමිත්තට සුදුසුය. නදී නිමිත්ත වශයෙන් කීර්තනයට සුදුසුුවන්නේ ගලා යන ජලයයි. නැවති ඇති ජලය සීමා නිමිත්ත වශයෙන් කීර්තනය කරහොත් කළ යුත්තේ උදක නිමිත්ත වශයනි. සීමමාභූමිය වටා ගලා යන ගඟ එක් දිශාවකට මිස දිශා දෙකතුළකට නිමිත්ව වශයෙන් නොගතයුතුය. සීමා භූමිය වටා පිහිටි එකනෙකට සම්බන්ධයක් නැති ගංගා ඇත්තේ නම් ඒවා ඒ ඒ දිශාවේ නිමිති වශයෙන් ගත හැකිය. මහා ගංගාවකෙන් වතුර ගැනීම පිණිස්ස කැපූ ඇල නිතර වතුර ගලා යන්නක් වුවද සමා නිමිත්තට සුදුසුනවෙයි. නිිනිසුන් කැනු ඒ ජලමගෙහි පසුව බොහෝ ගඟදිය ගලායාමෙන් මහත්වී ඔරුපාරු යන කිම්ඹුලුන් වෙසෙනද ගඟක් වී නම් කල්හි ඒද නදී නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසුවෙයි. නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසු නදීයේ දිිග පලල ප්‍රමාණයක් දක්වා නැත. උදක නිමිත්ත පොොහි කොතනක හෝ රැස් ඇති ගලා නොෑන ජලයේ උදක නිමිත්තට සුදුසුය. එහි ප්‍රමාණ නියමයක් නැත ඌරන් බල්ලන් කැනූ වලක හෝ ා පිණිස ළමීන් කැනු වක හෝ රැස්වු ඇති ජලය උදක නිමිත්ව වශයෙන් ගැනීමට සුදුසුයි එක නෙහෙම වල කැන පුරවන ලද ජලය වුවද කර්මවා්‍ය කියා අවසන් මනතුරු පවතින්නේ නම් එයද සීමමා නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසුය. එමදු සුළු ජලයක් නිමිත්ත කොට සීමා බන්ධනය කළකල් හි පසුකාලයේදී සීමා භූමිය හැඳින ගත හැකිවීමට නිිත්ත කරගත් ජලය පිහිටි තැන්වල ගල් ටැම් පිහිටවිය යුතුය. අන්‍ය ස්තීර සලකුණක් හෝ පිහිටවිය යුතුය. සීමමා සම්මුතිය සග කර්මය කිරීම සඳහාය. ඉඩම්වල අයිතිය පිළිබඳ කරුණක් නොවන බැවින් ඒ තැන්වල ගල්කනු පිහිටවීමෙන් භික්‍ෂූුන්ටද වරදක් නොවෙයි. සීමමා සම්මුතියේදී ඉඩම් අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් නැත කවරුන් අයත් බිමකවුවද සීමමා බන්ධනය කළ හැක සීමමා බන්ධනය නිසා ඒ භූමිය සඟසතු වන්නේ නොවෙයි සීමමා බන්ධනය විනය කර්මය කළ හැකිවීමට හතර නමකට නෝඩු භික්ෂ පිරිසක් එක්ැස් විය යුතුය සීමා බන්ධනය කරන්නේ ද ග්‍රාම සීමාව තුළය. එබැවින් සීමමා බන්ධනය කරන කල්හි ඒ ගම තුළ බද්ධ සීමාවලට නොපිවිස ඉ සියලු භික්ෂූන් ඒ ස්ථානයට පමුණවාගතයුතුය. පමුණුවවාගත නොහෙන භික්ෂූන්ගේ චන්දයකතයුතිය එසේ කිරීමෙන් සීමාබන්ධනය පිරිස සම්පත්තියෙන් යුක්තවෙයි. සීමා බන්ධනය කරන ගමතුළ චන්දය නොදී එතනට නොපැමිණ එක භික්‍ෂුවකොතුදුහූයේ නම් පරිස විපත්වය නිසා සීමා බන්ධනය සිදදු නොවෙයි සමහර ගම්වල විනේහි විශාරද නොවූුවන් විසින් නුසුදුසු පරිදිී බන්ධනය කළ විපත්ති සීමාද තිබිය හැකය. එබඳු සීමමා අසීමමා බැවින්, සීමමා බන්ධනය කරන ගම තුළ එබඳු අසීමාවක චන්දය නුදුන් භික්ෂුවක් වීනම් එයින් නවසීමාවද අසීමාවක් වෙයි. තිබෙන සීමාවල තත්ත්වය නොදත හැකි බැවින් යම් කිසි ගමක සීමාවක් බඳිනකාල්හි ඒ ගම වෙසින සියලුම භික්‍ෂූන් එතනට පමුණවා ගැන සැකසහිත භික්‍ෂූන් ගමින් බැහැර කර සීමා බන්ධනය කිරීම වඩා හොඳ නිසක ක්‍රමයයි. බුදුන් වහන්සේ විසින් සීමමාා බන්ධනය සඳහා වදාළ කර්මවා්‍යය නෝරදවා කියයා බන්ධනය කිරීමෙන් සීම බන්ධන කර්මය කර්ම වාක්ක සම්පත්තියෙන් යුක්තවෙයි. නව සීමමා බන්ධනය. සීමමා බන්ධනය විනාඩි ගන්නකදී සිදු කළ හැකි කර්මයකි. එයට ඇති දුෂ්කර දෙය සීමමා භූමිය සුද්ධ කර ගැනීමය. සංගයා විසින් ත්‍රිවිධ සම්පත්තියෙන් යුක්තකොට සීමාවක් සම්මත කළ කල්හි එහි මායිම් සලකුණු සියල්ල නැතිවී ගියේද සීමාව දන්නා භික්‍ෂූ නැතිවී ගියේද සංඝයා විසින් කර්මවාකයෙන් සම්මූහණනය නොකරන ලදයේ නම් සියලු විනය කරම කිරීමට සුදුසු සීමාවක් වශයෙන් එය ශාසන අන්තර්ධානය දක්වාම පවතින්නේය. පොළොවේ පස්ස ඉවත් කර සීමාභූමිය ජලාසයක් කළේද ඒ බිම සීමාවමය. වරක් සම්බත කළ සීමාවක් නැවත අසීමාවක් වීමට සංඝයා විසින් කර්මවාක්්‍යයෙන් සම්මූහණණය කළ යුතුය. සම්මූහරණයෙන් පසු ගල්කනු ආදී නිමිති ඇතද ඒ බිම අසීමාවකි. මේ දිවයිනෙහි බුදුසොසුන පිහිටා දැනට වර්ෂ දෙදහසකට අධිග කාලයක් ඉක්ම ඇත්තේය. ඒ දීර්ග කාලය තුළ රටේ තැනින්තැන ඇතිවී ලකුණකදු ඉතිරි නොවී අභාවයට ගිය විහාරස්ථාන බොහෝය ඒවාය විනයකර්ම කිරීමට සීමා බැඳ තිබුණු බවට ද සැකයක් නැත. ඒවායේ සලකුණුද අද දක්නට නැත සලකුණු නැතද අදත් ඒ බිම විනයකර්ම කිරීමට සුදුසු සීමය. මේ රටේ ඒ නොදත හැකි පුරාණ සීමා අසවල් තැන නැතය කියා නොකිය හැකිය සීමා බන්ධනයකට බිමක් මේ රටින් තෝරාගත් කල්හි එය සමහරවිට ඒයට වඩා මහත් වූ පුරාණ සීමාවක් ඇතුළේම විය හැකිය. සමහරවිට පුරාණ කුඩාසීමාවක් සම්පූර්ණයෙන්ම ඒයට අසුුවී තිබිය හැකිය. සමහරවිට පුරාණ සීමාවකින් කොටසක් ඒයට අසුුවී තිබිය හැකිය. සමහරවිට ඒ බිම පුරාණසීමාවක් හා ගැටී තිබිය හැකිය. ඉදිින් සීමා සම්මුතියට තෝරාගත් බිම පුරාණ සීමාවක් ඇතුළේම වූවක් නම් සීමාවක් තුළ තවත් සීමාවක් සම්මත කළ නොහෙන බැවින් ය පුරාණ සීමාවම මිස නවසීමාවක් නොවෙයි. එසේ සම්වත කරගත් සීමාව තුළ කර්ම කරන අවස්ථාවේදී පුරාණ සීමාවට අයත් ප්‍රදේශයහි අන් භික්ෂුවක් වී නම් ඒ කර්ම වර්ග කර්මවීමෙන් සිද්ධියට නුපමිණේ. ඉදින් එහි විනය කර්මයක් කරන අවස්ථාවෙහි පුරාණ සීමාභූමිය තුළ අන්භික්ෂුවක් නොවී නම් ඒ කර්මය සිද්ධියට පැමිණෙයි. නභික්හවේ සීමමාය සීමා අජ්්‍යෝත්තාාරිප්තබ්බා. යෝ අජ්්‍යෝරත්තත්තෙය ආපත්ති දුක්කටස්ස. යැයි විනේහි වදාරා ඇති බැවින්. සම්පූර්ණ පුරාණ සීමාවක් හෝ පුරාණ සීමාවකින් කොටසක් හෝ හසුකොට නවසීමාවක් සම්මත නොකළ යුතුය. එසේ කළහොත් ඒසංභික්කවේ සීමා පච්චා සම්මතා. තේසංතං කම්මං අදම්මකං කුප්පං, අට්ඨානාරහං. යන බුද්ධාඥාව පරිදි ඒ සීමාව සීමාවක් නොවෙයි. නබික්කවේ සීමමාය සීමමා සම්බින්දි තබ්බා යෝ සම්බින්දේය ආපත්ති දුක්කටස්ස. යනු වදාළ බැවින් පුරාණ සීමමා භූමයක් හා මිශ්වකොට පුරාණ සීමමා භූමයක් හා ගටා නවසීමාවක් සම්බත නොකළේතුය එසේ සම්මත කළහොත් ඒද අසීමාවකි පුරාණ සීමා භූමිය අ සුුවීමෙන් අලුතෙන් බඳිනා සීමා අසීමා විය හැකි බැවින් නවසීමමාා බන්ධනය කිරීමේදී විනයදරයෝ පළමු කොට භූමිය ශුද්ධ කරෙති ශුද්ධිය කළය යුත්තේ කර්මවා්‍යයෙන් සීමා සම්මූහණනය කිරීමෙනි. මයිම් සලකුණු ඇති මයිම් දන්නා සීමාවක් සමූහනනය කිරීම අපහසු කාර්යක් නොවේ. හතර නමකට නවාඩු භික්‍ෂු පිරිසක් ඒ සීමමාා භූමිියයට පිවිස සමූහන කර්මවාක්‍යකී කල්හි සීමමා සමූහරණය සිදවෙයි. මේ කාලයේ නව සීමාවක් බන්ධනය කිරීමේදී කරන්නට සිදුවන්නේ මයිම් ලකුණු නැති නොදන්නා සීමාවෙන් සමූහනනය කිරීමකි ඒ පහසු කාරයක් නොවෙයි එබැවින් නවසීමා බන්ධනයක් සඳහා නිසකලෙස බිමක් සුද්ධ කර ගැනීමට කාලය බොහෝ ගතවෙයි. දිග පලලින් තුන්යොදුන් දක්වා මහත් වූ සීමමාද ඇත්තේය ගුඩා සීමමාාද ඇත්තේය බොෝ ගරණක් අසුුවී ඇති මයිම් නොදන්නා මහා සීමාවක් සමෝහරණය අත්දෂ්කරය එක් තැනක භික්‍ෂූන් රැස්ව සීමා සමෝහරණය කරන කල්හි ඒ මහා සීමාව තුළ අන්තැන්වල භික්‍ෂූන් සිටිය හැකි බැබිණි සීමාවක් සමූහරණය කරන කල්හි අත් පස්සට නොපැමිණ ඒ සීමාව තුළ කොතනක හෝ භික්ෂුවක් වුවහොත් සමූහරණය කර්මය වර්ග කර්මයක් වීමෙන් සීමමා සමූහරණය සිදුනොවෙයි එබැවින් දැනට සීමා බන්ධනය කරන තැන්වලට පුරාණ මහා සීමමා අසුවහොත් ඒ සීමමා සියල්ලම අසීමමාවෙයි නයට සැනසිල්ලට ඇත්තා වූ එකම කාරණය නම් මහා සීමමා සුලබනොවීමය බහෝසයින් රටේ දක්නාා ලැබෙන සීමහාදිගින් පලලින් රියන් සියකට අඩුේවාය. අනුරාධපුරයේ මහා සීමාව හැර මේ රටේ අන්තැනක මහා සීමාවක් බඳන ලද බව අසන්නටද නැත. භික්‍ෂූන් විසින් බොහෝසයින් අතීතය බැඳතිවෙෙන් න්නේද මෙකළ බඳන්නේද. කුඩා සීමමාය. ඒ නිසා රටේ ඒ තැන්වල තිබි යුත්තේ ද කුඩා සීමමා භූමිය. බඹ විස්සක, තිහැක මානේ ඉන්න්නභික්ෂූන් එක්වී සමූහරණය කළ කල්ෙහි ඒ සීමමා සමූහරණය සිදු යහැකිය. මේ පොළොවෙහි පුරාණ සීමමාා භූමිවලල්ට අසුවන තැන්වට වඩා ඇත්තේ සීමාවලට නොහසුවන තැන්ිය. එබැවින් නවසීමාවක් බන්ධනය කරන භෝමියක් පුරාණ සීමා භූමියකට හසුවීම සිදුවන්නේද කලාතුරකිනි එබැවින් විශාල ප්‍රදේශයක් භික්ෂූන්ගෙන් හිස් නොකොට සමූහරණ කර්මය කොට බිම ශුද්ධ කරගෙන දනට බන්ධනය කරන සීමමා ගැන සැක කළ යුත්තක් ද නැත. සීමා භූමි සුද්ධිය. නව සීමාවක් බන්ධනය කරන කල්හි භූමිය සුද්ධ කරන්නේ මෙසේය. සීමා බන්ධනය ගන්නා භූමි භාග හා එයින් පිටින් සතර දිශාවෙන්ම බම දෙකක් පමණ භූමියක් සමකොට පිරිසිුදු කොට මංච ප්‍රමාණ කොටුුවලට වෙන් කළ යුතුය ඒ කරන කල් හි කූං්‍ය ගසා ලනු ඇඳ ඉරි ඇඳීමෙන් හෝ හුණුවාදී ද්‍රවියකින් ඉරිගැසීමෙන් හෝ සියලුමු කොටුවල සතර කොනට කූං්්‍ය ගසා තැබීමෙන් හෝ පිරිසුදු ලෙස කළ යුතුය. ඉක්බීති හතර නමක් වූ හෝ පස්නමක් ස නමක් වූ හෝ භික්ෂූන් පිරිසක් විසින් සියලමු කොටුවල සිට පිළිවෙලින් සීමා සමූහණන කර්මය කළ යුතුය. එය කරන කල්හි ඒ කර්මයට සහභාගී නොවන සියල්ම භික්‍ෂූන් ගමෙන්ම බැහැරකොට ග්‍රාම ශුද්ධියත් කරගෙනම කරතොහොත් වඩා හොඳය. ගම ශුද්ධ කල නොහෙතොත් ඒ සමීපයහි බඹ විස්සක් විසිපහක්තරම් ප්‍රමාණයෙන් අන්‍ය භික්ෂූන් බැහැර කර සමූහරණ කර්මය කල්ල යිතිය. කර්මයට සහභාගි වෙන භික්‍ෂූන්ගේ කර්මයට යෝග්‍ය අයෝග්‍ය භාවය තේරුම් ගැනීමද දුෘෂ්කර බැවින්, වෙනස් වෙනස් වූ භික්‍ෂූන් සමූහලවා සමූහරණ කර්මය දෙතුන් වරක් කරවීම ශුද්ධිය පිණනිසත් සීමා පිළිබඳ සැක දුරුහුරවීමටත් හොඳය කර්මය කරන කල් හි විනය නොදත් ඇතැම් භික්‍ෂූන්ට කර්මය කරනු බලාසිටින්නට ඒ සමීපයට එන්නට සිත්වනු ඇත. භික්ෂූන් සමීපේයට තොත් වැලක් වියයුතිය. මංච ප්‍රමාණය යනු දිගින් පශ්‍රියනක් හා පලලින් දෙරියනක් හමාරක් වූ ප්‍රමාණයයි. යම්කිසි භූමියක එසේ වෙන්කල ගැබ් සියල්ලෙහිම සංගයා සිට සමූහනන කර්මය කළකල් හි පුරාණ සීමාවකින් කෙබඳ කොටසක් හෝ ඒ භූමියට හසුවයේ තිබුණා නම්, ඒ සීමමා සමූහරණය වී භූමිය ශුද්ධවන්නේය. නව සීමමාා භූමයක් ශුද්ධ කර ගැනීමට මෙසේ සමූහරණය කරන්නේ. කොතැනක ඇතද යන බව නොදන්නා සීමාවකි. සීමවා සමූහරණයක් සිදුවන් නේද ඒ කර්මය කරන භික්‍ෂූන් සමූහරණය කරන සීමාව තුළම සිට සමූහරණය කළ හොත්තය. සමූහරණ කර්මය කරන භික්‍ෂූන් හතර නමගෙන් එක් නමක්ව සීමමාභූමියෙන් පිටත සිටියේ නම් සමූහරණය සිදු නොවෙයි. ගැබ් වෙන්කොට සෑම තැනම සිට සීමා සමූහරණය කළ යුත්තේ කොතනක සීමාවක් තිබනත් සමූහරණය වීම පිණිසය. නව සීමාව බන්ධනය කරන භූමිභාගේට සමහරවිට භික්‍ෂූන් හතර නමකට ඉන්නට ප්‍රමාල නොවන තරමේ කුඩා කොටසක් පුරාණ සීමාවකින් හසුුවී තිබිය හැකිය. නව සීමාව බන්ධනය කරන භූමිභාගේෙහි පමණක් සමූහරණ කර්මය කිරීමෙන් ඒ කුඩා කොටස හසු වී ඇති සීමාව සමූහරණය නොවෙයි. ඒ තුළ සංගයාර සිට සමූහරණය නොකරුණ බැවිනි. යටත් පිරිසයිෙන් බම දෙකක මානයවත් නම සීවාාවෙන් පිටත භූමියෙහි සමූහරණ කර්මය කළ යුත්තේ එහෙයිනි. සමූහරණ කර්මය කරන සමියපේට් තවත් භික්‍ෂූන්ට පැමිණෙන්ට් නොදිය යුත්තේ සමූහරණය කරන පුරාණ සීමාවට ඒ කර්මය කරද්දී තවත් භික්ෂූන් ඇතුළු වී සිටියහොත් සමූහරණය සිදු නොවන බැවිනි සීමමාභික්කවේ සමූහණනන්තේන පටමං තිීවරච්චේන අවිප්‍රවාසෝ සමූහතබ්බෝ පච්චා සමාන සංවාසා සීමමා සමූහන් තබ්බා යන විනනීතිය පරිදි සීමා සමූහරණය කරන කල්හි පළමුකොට අවිප්‍රවාස සීමමා සමූහරණ කර්ම වාකෙන් අවිප්‍රවාස සීමමා සමූහණණය කළේතුය ක් බිති සමාන සංවාස සීමා, සමූහරණ කර්මවාකෙන් සමාන සංවාස සීමා සමූහරණය කළේතිය සමාන සංවාස සීම හා අවිපවාස සීමමා අවි්පවාස සීමමා එකම භූමියෙහිම ඇතිබැවින් දොකාරයෙන්ම සමූහරණය නොකළහොත් භූමි ශුද්ධිය නොවෙේ ලද පරිදිී ක්‍රමාණුකූලව සමූහණන කර්මය කළ පසු ඒ භූමිභාගේට හසු වූ පුරාණ සීම වී නම් ඒ සියල්ලම නැතිවී ඒ බිම ශුද්ධ ග්‍රාම සීමාව වන්නේය. ග්‍රාම සීීමාවහිදය සියලු විනය කර්ම කළ හැකිය. සීීම බන්ධනය කරන්නේ ද ග්‍රාම සීමාව තුළමය. ගමම සියලු විනය කර්මවලට සුදු සීමාව වී තිබියදී එහි තවත් සීමමාබන්ධනය කරන්නේ, විනය කර්ම කිරීම පහසුවීමටය. ග්‍රාම සීමාවෙහි විනය කරමයක් කරතහොත් ගමතුළ ඉන්නා සියලු භික්‍ෂූන් ඇතනට රැස්කර ගතයුතුය. නොපැමිණිය හැකි භික්‍ෂූන්ගේ චන්දය ගෙන්වා ගතයුතුය. එසේ කොට විනය කර්මයක් කරන කල්හි අදිසියෙන් ඒ ගමේ කොතනැකට හෝ භික්‍ෂුවක් පැමිණියේ නම් එයින් කර්ම විපත්තිය වෙයි. කරුණු මෙසේහයින්, ාම සීමාවල නිතර විනය කරම කිරීම පහසු නැත කුඩා සීමාවක් බැඳගත් කල්ලිහි විනය කර්මයකට එක්ැස් කරගත යුත්තේ ඒ සීමමාව තුළ ඉන්නා භික්ෂූන් පමණය. සීමාවෙන් පිඩත පෙනීවද කොතෙක් භික්‍ෂූන් සිටියේ ද එන් සීමාව තුළ කරන කර්මවලට හානියක් නැත. කුඩා සීමා බන්ධනය කරන්නේ ඒ ප්‍රයෝජනය සඳහාය. ප්‍රමාණුකූලව සීමා සමූහරණය කොට භූමිය ශුද්ධ කරගත් පස්සු පාශාන නිමිත්තෙන් සීමා බන්ධනය කරන්නේ නම් හත්‍ර දිශාවෙහි හෝ අටදිශාවෙහි හෝ ප්‍රමාණවත් ගල්ටැන් පිහිටවිය යුතුය. උදක නිමිත්තෙන් සීමවා බන්ධනය කරන්නේ නම් හත්‍ර දිශාවෙහි හෝ අටදිශාවෙහිම හෝ වලවල් ආරවා ජලය පිරවිය යුතුය මිශුද්ධිය කරන්නට කලින් ගල්කුණු සිටවා තැබීමද වරදක් නැත. පිළියල කළ නිමිති ඇතුළත සීමා බන්ධනය කරන කාලෙහි ඒ ඒ ගමහි වෙසෙන සභාග භික්‍ෂූන් සැම දෙනාම ඒ සීමමා භූමියයට පමුණු ආගත යුතුය. එතැනට නොපමින ඒ ගමතුළ වෙසෙන තවත් භික්‍ෂූහ වෙත්නාම් ඒ භික්ෂූන්ගේ චන්දය ගෙන්වාගත යුතුය. කර්මය කරන වේලාවට එතනට නොපමිණන භික්‍ෂූන්ට ගමෙහි පිටතට වී ඉන්නට හෝ සැලැස්ිය යුතුය. හදිසියෙන් ගමට ඇතුළුව නාගන්තුක භික්ෂූන් නැවැත්වීම පිණිස මාර්ගවල ආරක්ෂකයන් තැබිය යුතුය. සීම බන්ධන කර්මය කරන අතර ගමින් වැටී ඇති මාර්ගයකට රතයක් වුවද භික්ෂුවක් ගමන් කළේ නම් සීමමා බන්ධනය ව්‍යාර්ථවේ. ගම ආරක්‍ෂා කොට සීමමාා බන්ධන ස්ථානයට සංඝයා රැස්සූ පසු ප්‍රථමයෙන්, න්ධනය කරන සීමාවේ නිමිති සංඝයාට ඇසෙනසේ කිය යුතුය. ඒ කළ යුත්තේ කරමවාකි කියන භික්ෂූන් වහන්සේ විසිනි. කර්මවාක කියන භික්ෂුව නැගී සීමමාාභූමයේ නැගනිහිරදිග සිට පුරත්තිමාය දිසායකින් නිමිත්තාන්. යැයි නැගිහෙර දිශාවේ නිමිත්ත කුමක්දේ විචාල යුතුය. නිමිත්ත ගල්කානුවක් නම් අනිකකු විසින් පාසානෝ වන්තේ, යැයි එයට පිළිතුරු දිය යුතුය. පිළිතුරු දීම අනුසම්පන්නේයෙකු විසින්ද කළද වරදක් නැත. ඉක්බිති විනයධරයා විසින් සංඝයාට ඇසෙනසේ ඒ සූ පාසානෝ නිමිත්තාං යැයි නිමිත්ත කිය යුතුය. ඉක්බිති ගිනිකොනට ගොස් පුරිත්තිමාය අනුදිසායකින් නිමිත්තාං යැයි විචාලීතිය. එහි නිමිත්ත ගල්ටමක් නම් පාසානෝ බන්තය යැයි පිළිතුර දිය යුතුය ක්බිති විනේධාරයා විසින් ඒ සෝ පාසානෝ නමිත්තාං ය නිමිත්ත කිය යුතුය මෙසේ පිළිවලින් අටදිගම නිමිති විචාරා කියා අවසන් කළ පසු නිමිත්තේ නිමිත්ත සම්බඳුවනු පිණිස නැවතද නැගෙනහිරට ගොස් පළමුකී පරිද්දෙන්ම නමිත්ත විචාරා කිය යුතුය මෙසේ එක් වරක් නිමිත්ත කීර්තනයද ප්‍රමාණවෙයි එහෙත් තුන්වරක්ම එසේ කළතොත් වඩාත් හොදය. නිමිත්ත කීර්තනය කරන කලෙහි එක් දිශාවක නිමිති බොහෝ ගණනක් ඇත්නම් පුරිත්තිමාය දිසායකින් නිමිත්තං යැයි පළමොන නිමිත්ත විචාරා එතන පටන් ඇති ම පුරිත්තිමාය දිසාය අපරංකින් නිමිත්තං යැයි නිමිති ඇතිතාක් විචාරමින් කීර්තනය කළ යුතුය. ඉතරි දිශාාවලදීද එසේම පිළිපැදිය යුතුය නිමිත්තක ීර්තනයෙන් පසු සීමං භික්කවේ සමන්තනේතන පටමං සමාන සංවාසෝ සීමමා සමන්තිතබ්බා පච්චා, තිච්චරේන අවි්පවාසෝ සමන්තිතබ්බෝ යැයි වදාළ පරදි සීමමා සම්මුතිය කිරීමේදී ප්‍රථමයෙන් සමාන සංවාස සීමා සම්මුතිය කළ යුතුය. පසුව සුදුසු පරිදිී ඒ බිමම විචීවරයන අවිප්පවාස සම්මුෘතිය කළේයුතුය බුද්ධ ආධ්ඥාව පරිදි නොවරදවා සුනාතුමේ බන්තේ සංගෝ යනාදී සීමමා බන්ධන කර්මවාකෙ කියා අවසන් කරනු සමගම කීර්තනය කළ නිමිති ඇතුළතු වූ භූමි භාගය පෘතුවි සන්ධාරක ජලය තෙක්ම සංඝයාගේ විනය කර්මයන්ට සුදුසු සීම භූමිය වන්නේය මෙසේ වරක් සීමමාා වන්ධනය කළ භූමි භාගය සංගයා විසින් නැවත සමූහණණය නොකළහොත් සර්වච්ච ශාසනය පවත්නා තාක් සීමාවක් වශයෙන්ම පවත්නාය. නැවත ඒ බිම අසීමාවක් කළ හැකේ සංගයා විසින් පමණකි පසුකලෙක පස්පුරවා සීමමාභූමිය උස්කලේද ඒ බිම සීමාවමය සීමමා භූමිය යටකොට ගඟක් ගලාගියයේද එහි කණු සිටවා මැසි බැඳ විනය කර්මය කළ හැකිය. මහාසීමමා කණ්ඩ සීමා වශයෙන් සීමා දෙකක් බන්ධනය කරතහොත් ඒ සීමා දෙකට අතර හිස්භූමයක් ඉතිරි කළ යුතුය. කණ්ඩසීමාවේ නිමිතිවලට පිටින් සීමන්තරිකය වෙන්ව පෙනෙන පරිදි ගල් කනුද පිහිටවිය යුතුය. මෙකල මහා සීමමා බන්ධනයක් නොකරන බැවින් සීමමා මහා සීමමා වශයෙන් සීමමා බන්ධනය කිරීමේ ක්‍රමය මේ පොතට ඇතුළත් නොකරන ලදී සමා ස සීමමා සම්මුති පිළිමඳ කර්මවාකය තිචීවරයන අවිප්පවාස සීමමා සමූහණණය සුනාතුමේ බන්තේ සංගෝ, යෝසෝ සගේන තිචීවරේන අවි්පවාසෝ සම්මතෝ යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිචීවරන අවිපවාසං සමූහනය ඒසා nyaත්ති සුනාතුමේ බන්තේ සංගෝ යෝසෝ සගේන තිචීවරයෙන් අවිපවාසෝ සම්මතෝ සගතන් තිචීවරේන අවිපවාසං සමූහනන්ති ඇස්ස අඇසම සමතෝ කමති ඒ අස්ස තිචීවරයෙන් අවිපවාසස්ස සමූගාතෝ සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසේය සමූහතෝ සෝ සගේන තිචීවරයන අවිපවාසෝ කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේ තන්ධාරයාමි සමාන සංවාස සීමා සමූහනනය සුනාතුමේ බන්තේ සංගෝ යාසා සංගේන සීමා සම්මතෝ සමාන සංවාසූ ඒකු පෝෂතා යදි සංගස්ස පත්ත කල්ලං සංගෝතං සීමං සමූහනේය සමාන සංවාසං ඒකු පෝසතං ඒසා ඥත්ති සුනාතුමේ බන්තේ සංගෝ යාසා සංගේන සීමමා සංමතෝ සමාන සංවාසෝ, ඒකු පෝසතෝ, සංගෝ තං සමං සමූහන්ති සමාන සංවාසං ඒකු පෝෂතං යසඇස්ම සමතෝ කමති ඒතිසා සමාය සමාන සංවාසාය ඒකු පොසතාය සමුගගාතෝ ස නක්මති සෝභාසය සමූහතාසා සීමමා සංගේන සමාන සංවාසා, ඒකු පෝසතා. කමති සංගස් තස්මාතුන් හි ඒවමේතං ධාරයාමී සීමමා සම්මුතියේදී නිමිත්ත කියර්තනය පුරත්තිමායි දිසායකින් නිමිත්තං පාසානෝ බන්තේ ඒ සෝ පාසානෝ නමිත්තං පුරත්තිමායි අනුදිසායකින් නිමිත්තං පාසානෝ බන්තේ ඒ සෝ පාසානො නෙමිත්tàං दिසාय நிமி පාनो बते ඒ පාसान நிமி දन අनुदिසාय நிமி පාසनो बतेේ ඒो පාසनो நிय दिසාय நிமி පාनो बतेේ ඒ පාසनो நிமி අनुदिසාय நிமி පාनो ब ඒාන නිமிි උත්තරයි දිසායකින් නිමිත්ත පාසානෝ බන්තේ ඒෝ පාසන නමිත්ං උතරයි අනුදිසායකින් නමිත් පාසනෝ බන්තේ ඒෝ පාසාන නමිත් පුර්‍යමයි දිසායින් නිමිත්තං පාසනබන්ති ඒෝ පාසාන නිමිත් සමාන සංවාස සීම සම්මුතිය. සුනාතුමේ බන්තයේ සංගෝ යාවතා, සමන්තා, නිමිත්තා කිත්තිතා යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ ඒතෙහි නිමිත්තෙහි සීමං සම්මන්නේය සමාන සංවාසං ඒකු පෝෂතං ඒසා ඥත්තිී. සුනාතුමේ බන්තේ සංගෝ යාවතා සමන්තා, නිමිත්තා කිත්තිතා සංගෝ ඒතෙහි, නිමත්තේහි සම්මන්නන්ති සමාන සංවාසං ඒකූ පෝසතාං යස්ස ඇස්ම සමතෝ කමති ඒතෙහි නිමිත්තෙහි සීමාය සම්මුති සමාන සංවාසාය ඒකු පෝෂතාය සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසේය. සම්මතා සීමා සංගේන ඒතෙහි නිමිත්තෙහි සමාන සංවාසා ඒකූ පෝෂතා, කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේේතං දහරයාමී. අවි්පවාස සීමමා සම්මුතිය. සුනාතුමේ බන්තේ සංගෝ යාසා, සගේන සීමා සම්මතා සමාන සංවාසා, ඒකු පෝසතා යදි සංගස්ස පත්ත කල්ලං සංගෝතන් සීමං තිචීවරේන අවිප්පවාසං සම්මන්නේය ටපෙත්වා ගාමංච, ගාමූ පාචාරංච ඒසා ඥත්ති නාතුමේ බන්තේ සංගෝ යාසා සංගේන සීමා සම්මතා සමාන සංවාසා ඒෝ පෝසතා සංගෝ තංසීමං තිචීවරයෙන් අවි්පවාසං සම්මන්තිී ටපෙත්වා ගාමච ගාමූ පචාරංච යස්සඇස්ම සමතෝ කමති ඒ තිස්සා සීමය තිචීවරයෙන් අවි්පවාසාය සම්මුති ටපෙත්වා ගාමංච ගාමු පචාරංච සෝතුන්හස්ස යසනක්කමති සෝභාසය සම්මතාසාසීමමා සංගේන තිචීවරේෙන අවි්පවාසා ටපෙත්වා ගාමංච ගාමූපචාරංච කමති සංගස්ස තස්මාතුන්හි ඒවමේතං ධාරයාමී කර්මකාරක සංගයෝ චතුවගගා පංච වක්්ගෝ දසවීසති වග්ගිකෝ අතිරේක වීසති වගගෝ පංච සංගා විභාවිතා. යනුවෙන් දැක්වෙන පරිදි චතුර් වර්ග සංගයාය පංචවර්ග සංඝයාය දසවර්ග සංඝයාය විංශතිවර්ග සංඝයාය අතිරේක විංශති වර්ග සඝයායයි සගහු පස්වැදෑරුමති අබ්ාන කර්මය උපසම්පදා කර්මය සංග පවාරණ කර්මය යන මේ කර්ම හැර ඉතිරි කර්ම සියල්ල චතුර්වර්ග සංඝයා විසින් කළ හැකිය. අබ්බාන කර්මයත් මධ්‍ය දේශයේ උපසම්පදා කර්මයත් හැර ඉතිරි කර්ම සියල්ල පංචවර්ග සංඝයාට කළ හැකිය. අබ්බාන කර්මය හැර සියල්විෙනය කර්ම දසවර්ග සංඝයාට කළ හැකිය විංශතිවර්ග සංඝයාට හා අතිරේක විංශතිවර්ග සංඝයාට සියල්ම විනය කර්ම කළ හැකිය. කර්මහතර අපලෝකන කර්මය, ඥප්ති කර්මය, ඥප්ති දතිය කර්මය, ඥප්ති චතුර්ථ කර්මය යැයි විනය කර්ම හතර වර්ගයකි. සීමස්ත සංගයා රැස්කොට නොපැමිණිය හැකිය වූන්ගේ, සන්දය ගෙන කාරණය සංගයාට තුන්වරක් දැන්වී වශයෙන් සිදුකරන කර්මය අපලෝකන කර්මනම් වෙයි. කියන ලද පරිදි සංඝයාගේ අනුමතියෙන් සුනාතුමේ බන්තේ සංගෝ අජජුසෝපෝස්තෝ පන්න රසෝ යදි සංගස්ස පත්තකල්ලං සංගෝ උපෝසතා කරයිය. යනාදෙන් ඥප්තියෙන් පමණක් සිදුකරන කර්මය ඥප්ති කර්මනම් වෙයි සංගයාගේ අනුමැතියෙන් ඥප්තිය සහිත එක් අනුශ්‍රවණයකින් සිදුකරන කර්මය. ඥපති දවිතිය කර්ම නමි. එක් ඥප්තියකින් හා අනුශාවන තුනකින් සිදුකරන කර්මය ඥත්ති චතුර්ත කර්මය නම් වෙයි. කර්මවාකිවල සුනාතුමය බන්තය සංගෝ යන්නෙහි පටන් ඒසා ඥත්ති යන්න දක්වා ඇති පූර්ව කොට්ටාසය පතියි ඉන් මතුයහි ඇති සුනාතුමේ බන්තය සංගෝ යනාදී වගන්තිකොටස අනුශාවනයයි. මේ කර්මයන් අතුරෙන් අපලෝකන කර්ම වශයෙන් කළයුත්ත අපලෝකනයෙන්ම මිස ඥප්ති කර්මාදී වශයෙන් නොකළයුතුය යප්ති කර්මයද ඥත්්‍යය තබාම කළයුතුය. අපලෝකන කර්මාදී වශයෙන් නොකළයුතිය නත්ති දවිතිය කර්මයන් කරෙන් අපලෝකනයෙන් කළයුතු ද ඒවාද නොකළයුතු ඒවාද ඇත්තේය. සීවා සම්මුතිසමා සමූහණන කටින දාන කටිනුද්ධාර කුටිවත්තු දේශනා විහාර වත්තු දේශනා යන කර්ම හය ගරු කර්ම බැවින් ඥත්තිය දවිතිය කර්මවාක්‍ය කියාම කළයුතුය. අපලෝකනෙන් ො යුතුය. ඉතිරි තෙලෙස් සම්බෘතිය හා සේනාසන ගාහක මතක චීවරධන සම්මුතියද යන මේවා ලගු කර්ම බැවින් අපලෝකනයෙන් කිරීමෙන්ද වරදක් නැත. ඥත්ති කර්මය ඥපති චතුත්ත කර්ම වශයෙන් නොකළම යුතුය. කර්මවාකි කීමේදී අක්ෂර පද දෝෂයක් වී නම්. ුද්ධ පිණිස නැවත නැවතකීම වටිනේය. එසේ කිරීම අසිද්ධි කර්මයේ සිද්ධිය පිණිසද සිද්ධිකර්මයේ දල්හි කර්මය පිණිසද වෙයි. ඥප්ති චතුර්ථ කර්මය ඥප්ති තබා තුන්වර අනුශ්‍රාවනය කොටම කළ යුතුය. අපලෝකන කර්ම ආදී වශයෙන් නොකළ යුතුය. කර්ම විපත්ති. කර්ම විපත්ති යනු කර්මයේ දය වර්ධවා කළ කර්මය කෙලේද කර්මයක් නොවෙයි. එබැවින් විනය කර්ම කරන කල්හි කොතනකවත් වරදක් ඇති නොවන පරිදිී ඉතා ශුද්ධ ලෙස කළ යුතුය. ඉමානි චත්තාාරි කම්මානි කතිහා කරයහි, විපජ්ජන්ති, පංචවකාරයහි, විපජ්ජන්තිී, වත්තුනෝවා ඥත්තිතෝවා අනුසාාවනෝතෝවා, සීමමාතෝවා පරි සතුෝවා යැයි පරිවාරයහි දැක්වෙන පරිදි ඉහතකි සතර වැදෑරුම් කර්මයෝ වස්තුවය ඥප්තිය අනුශ්‍රාවනය සීමාවය පිරිස යන මෝන්ගේ වශයෙන් විපත්ති කර්මයෝ වෙති අධර්ම කර්මයෝ වෙති සම්මුකා කරණීයන් කම්මං අසම්මුකා කරෝති වත්තුූ විපන්නං අදම්ම කම්මව යනාදෙන් පරිවාරෙහි දැක්වෙන පරිදි සම්මුකයහි කළයුතු කර්මයක් අසම්මුකෙහි කෙරේනම්, පිළිවිස කළයුතු කර්මයක් නොවිචාරා කෙරේනම් ප්‍රති්ඥාවන් කළයුතු කර්මයක් ප්‍රතිඥ්ඥාවක් නැතිව කෙරේනම් සති විනය දියයුත්තහුට අමූල්හ විනයදේනම් අමූල්හ විනයදියයුත්තහොට තස්ස පාපීය සිකා කර්මය කරේ නම් තස්ස පාපීය සිකා කර්මය කළේ යුත්තහුට තර්ජනීය කර්මය කිරේ නම් තර්ජනය කර්මය කළේ යුත්තහට නිියස්ස කර්මය කරේ නම් නිියස්ස කර්මය කළේ යුත්තහුට පබ්බාජනය කර්මය කිරේ නම් පබ්බාජනය කර්මය කළේ යුත්තහට පටිසාරණීය කර්මය කිරේ නම් පටිසාරණය කර්මය කළ යුත්තහට උක්ෂේපනය කර්මය කරේ නම් ක්ෂපණය කර්මය කළයුත්හු පිරිවෙස දේනම් පිරිවෙසදියයුත්තාට මූලාය පටිකස්සනය කරේනම් මූලාය පටිකස්සනය කළයුත්තහුට මානතදේනම් මානදියයුත්තහුට අබභාන කර්මය කරේනම් අබ්භාන කර්මය කළයුත්තහුට උපසම්පදා කර්මය කෙරේනම් පෝය නොවනදිනයක පෝය කරේනම් වාරණහි පවාරණය කරේනම් පණ්ඩු උපසම්පදා කරේනම් තිත්තිය පක්කන්තකයකු තිරිසනු මාතෘගාතකයු පීතෘගාතකයු අරහන්තගාතකයකු භික්‍ෂණි දූෂකයකු සංගබේදකයකු ලෝහිතුත් පාදකයකු උබතෝ ්‍යංජනයකු ස් ඇතියෙකු යනාද අය උපසම්පදා කරේනම් වස්තුවිපන්න අධර්ම කර්මයෝය. අන්තරායා නැතිකල් හි දූතිකාාවක මගින් කරන භික්ෂණී උපසම්පදාවය, පත්ත නිකුද්ජනය උම්මත්තක සම්මුතියය, සේක සම්මුතිය, බ්‍රහ්ම ද්ඩය, ප්‍රකාශනීය කර්මය, අවන්දීය කර්මය යන කර්ම අට අසම්මුකයෙහි ද කිරීමට සුදුසු කර්මයෝය ඉතිරි කර්ම සියල්ලම කළයුත්තේ කර්මර්හ පුද්ගලයාගේ සම්මුකේහිය. පුද්ගලයාගේ අසම්මුකෙහි කරන ලද්දාහු ඒ කර්මයෝ වස්තු විපන්න අධර්ම කර්මයෝ වෙති. අවිනය කර්මයෝ වෙති. පිළිවිස කළයුතු කර්මයෙහි පුද්ගලයාගෙන් පිළිවිසීමම වස්තුවය. නොපිළිවිස කළකල්හිී කර්මය වස්තු විපන්නතාවෙන් අධර්ම කර්මයක් වෙයි. උපසම්පදා ආදී කර්මයන්ට නිසුදුසු පුද්ගලයන්ට උපසම්පදා ආදී කර්ම කිරීමේදී ඒ පුද්ගලයන්ගේ නිසුදුසු බවම වස්තු විපන්න භාවයයි. පංචහාකාරයෙහි ඥත්තිතෝ කම්මානි විපච්ජන්ති වත්තුන පරාමාසති සංගන පරාමාසති පුද්ගලෝන පරාසමති ඥත්තිං න පරාමසති පච්චාවා ඥත්තිං ටපෙති ඉමේහි පංචා වහාකාරයහි ඥත්තිතෝකම්මානි විපජ්ජන්තිී යැයි තරිවාරයෙහි දැක්වෙන පරිදි වස්තුව පරාමර්ශ්ණය නොකිරීම සංගයා පරාමර්ශ්ණය නොකිරීම පුද්ගලයා පරාමර්ශ්ණය නොකිරීම ඥත්තිය පරාමර්ශණය නොකිරීම පසුව හෝ ඥත්තිය තැබීමය යන කරුණු පසින් ඥත්තියෙන් කර්මයෝ විපත්තියට පැමිණෙති. එහි වස්තුව පරාමර්ශණය නොකිරීමය යනු උපසම්පදා ආදී කර්ම කරන කල්හි කර්මාර්යාගේ නාමය නොදා ඥප්තිය කීමය. සුනාතු මේේ බන්තේ සංගෝ අයං නාගෝ ආයස්මුතු තිස්සස්ස උපසම්පදාපෙක්කා යයි කයුතු තැන උපසම්පදාපේක්ෂකයාගේ නම හැර සුනාතු මේේ බන්තේ සංගෝ ආයස්මතු තිස්සස් උපසම්පදාපෙක්කෝ යැයි කර්මවාක්‍ය කීම වස්තු පරාමර්ශණය නොකිරීමය. සුනාතු මේේ බන්තේ සංගෝ අයන් නාගෝ ආයස්මතු තිස්සස්ස උපසම්පදාපෙක්කෝැ කයුතු තැන ස නො සුනාතුමේ බන්තේ අයං නාගෝ අයස්මතෝ තිස්සස් ූපසම්පදාපෙක්කා යැකීම සංගයා පරාමරශ්ණය නොකිරීමය පුද්ගලයා පරාමර්ශ්ණය නොකිරීමේ යනු උපසම්පදාපේක්ෂකයාගේ උපාද්‍යායාගේ නම නොකියා හැරීමය සුනාතු මේේ බන්තේ සංගෝ අයං නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදාපෙක්කා යැයි කියයතුතන සුනාතු මේේ බන්තය සංගෝ අයං නාගෝ උපසම්පදා පෙක්කා යැයි කීම පුද්ගලයා පරාමර්ශ්ණය නොකිරීමය. ඥත්තිය පරාමර්ශ්ණය නොකිරීම යනු සම්පූර්ණය ඥත්තිය නොකයා අනුශ්‍රාවනය පමණක් කීමය. පසුව ඥත්තිය තැබීම යනු පළමු අනුශ්‍රාවනය කියා පසුව සා ඥත්තිී යැයි කියයා කමති සංගස්ස තස්මාතුන්හි ඒවමේතන් ධහරයාමී යැයිකීමය. පංචවාහකාරෙහි අනුසාාවනතෝ කම්මාති විසාජ්ජන් විපජ්ජන්ති වත්තුූන පරාමාස්සති සංගන පරාමසති පුද්ගලන්න පරාමසති සාාවනං හාපේති අකාලේ සාවේති ඉමේහි පංචවාකාරෙහි අනුසාාවනතෝ කම්මානිි විපජ්ජන්තිී යැයි පරිවාරයෙහි දැක්වෙන පරිදිී වස්තුූ පරාමර්ශණය නොකිරීමය සංගයා පරාමර්ශී නොකිරීමය පුද්ගලයා පරාමර්ශයනොකිරීමය අනුශ්‍රාවනය පිරිහෙවීමය අකාලෙහි අනුශ්‍රාවනය කිරීමය යන කරුණු පහින් අනුශ්‍රාවනනයෙන් කර්මයෝ විපතට පැමිණෙති මෙහිද වස්තු පාමර්ශය නො කිරීමේ ආදිය ඥತතිය ගැන කී පරදීදතියතුයි. අනුශ්‍රාවනය පිරිහෙවීම යනු නත්තිය පමණක් කියා අනුශ්‍රාවනය නොකයා හැරීමය අකුරුහා වචන වරදවා කීමය ය කරුණ දෙකය. අනුෂශාවනය පමණක් නොව ඥත්තියද නොවරදවා කිය යුතුය කර්මවාක්‍ය කියන භික්‍ෂූන් විසින් සිತ್ತಿලා ධනිතංච දීග රස්සං, ගරුකං ලහකංච නිග්ගහිතන් සම්බන්ධන් වවත්තිතං විමුත්තං නසදා ව්‍යංජන බුද්ධ්‍යියාප බේදෝ. යනගේන් දැක්වෙන කරුණු දසය සලකාගෙන ඒය කළ යුතුය. සිතිලය යනු අල්ප ප්‍රානක්ෂරයි. ධනිතය යනු මහප්‍රාණක්ෂරයි. නිග්ගහිතය යනු කරණයද තදකරගෙන යෘර්ත නො වූ සර්වාකාරෙන්ද නොවැසු මखෙන් නාසයෙන් සුළං යවමෙන් උච්චාරණය කළයුතු වූ බින්දුුවයි. විමුත්ත යනු කරණයද තදකර නොගෙන මුखය විවෘතකොට හුස්ම මුකයෙන් පිටකරමින් කයුතුවක්ෂරයි. මේ කරුණු හතර කර්මවාකි කීමේදී විශේෂයෙන් සැලක යුතුය. සිතිලය, ධනිතය කොටද දනිත ඇසිතලේ කොටද නිග්ගහිතේ විමුත්ය කොට ද විමුත්වය නිග්ගහිතය කොටද. කර්මවා්‍ය කීමෙන් කර්මය කෝපය වන බවත් ඉතිරිකරුණු අය වැරදවීමෙන් කර්මය කෝපයනුවන බවත් වින අටුවාවෙහි දක්වා තිබෙයි. එහෙත් විනය කර්ම කිරීමේදී කියන ලද කරුණු දසයම පිළිබඳව ශුද්ධිී ඇතිවන පරිදිී කර්මවා්‍ය කීවුතුය. කාලෙහි අනුශාවනය කිරීම යනු ඥත්තියට පළමුුවෙන් අනුශාවනය කිරීමය. එකළුස් වදෑරුම් විපත්ති සීම වන්හි කරන කර්මයෝ සීම විපත්තියෙන් විපතට පැමිණෙති. විපත්ති සීමය කොළහ ඉහත සීමා බන්ධන විනය කර්ම විස්තරය කියා ඇත. දවාදසයි ආකාරයෙහි පරිසතෝකම්මානි විපච්ජන්තිී යනාදියෙන් දොළොස් ආකාරයකින් පිරිස නිසා කර්ම විපත්තිය වන බව පරිවාරයෙහි දක්වා තිබෙයි. කරන විනේ කර්මයට සෑහැන පමණට සුදුසු භික්‍ෂූන් සීමාවට නොපැමිණීම චන්දය ගතියුතු භික්ෂූන්ගේෙන් චන්දය නොගැනීම පැමිණි ඇතැම් භික්ෂූන් විසින් විරුද්ධත්වය ප්‍රකාශ කිරීමෙන් කර්මය වැලැක්වීමය යන කරුණු උතුනෙන් පිරිස නිසා කර්ම විපත්තිය වෙයි තුන් ආකාරය චතුර්වර්ග කරණය ආදී කර්ම කොට්ටාස ස හතර හා යෙදීමෙන් පිරිස්ස නිසා වන කර්ම විපත්තිය දොළොස් ආකාර වෙයි. අධර්ම කර්ම ගැන පිළිපැදියුතු කරනු. ෂඩ්වර්ගික භික්ෂූන් සඟමැද අධර්ම කර්ම කරන්නට වූහ. ඒව භික්ෂූහූ බුදුන් වහන්සේට සැල කළහ එකල්ලහි තතාගතයන් වහන්සේ නභික්කවේ අදම්ම කම්මං කාතබ්බං යෝ කරයේ ආපත්ති දුක්කටරස්ස යැයි අධර්ම කර්ම කරන භික්‍ෂූට දුකුලා ඇවතක් පනවා වදාලසේක. එයින් ද නොනැවති ඒ භික්‍ෂූහු අධර්ම කරන්නට වූහ. භික්‍ෂූහු බුදුරජයන් වහන්සේට ඒ බව සැලකළෝය එකල් හි තතාගතයන් වන්සේ අනුජානාවේ භික්කවේ අදම්ම කම්මේ කයිරමානය පටික්ෝසිතුම් යනුවෙන් අධර්ම කර්මය කරන කල්හි ඇතන රැසූ භික්ෂූන් විසින් විරුද්ධත්වය ්‍රශකොට වලක්වන්නට අනුදන වදාලසේක. එසේ කරන කල් හි ශට්වර්ග භික්‍ෂූන් කෝපව ඒ භික්‍ෂූන්ට තර්ජනය කළෝය. ඒ බ බුදුරජාණන් වහන්සට සැලකළ කල්හි අනුජාලාමි භික්කවේ දිට්ටිම්පි ආචිකාතුෝම් යනුව මේ අධර්ම කර්මයකි මේ අපට නුරුස්සන්නේ ගැයි තමන්ගේ ලබ්දිය ප්‍රකාශ කරන්නට අනුදන වදාළ සේක. ශද්වර්ගය භික්‍ෂූන් අධර්ම කර්ම කරන කල් හි භික්‍ෂූහු ඒ තමන්ට රුස්නාා බව ශද්වර්ගය භික්‍ෂූන්ටම කීවෝය. එයින්ද කෝපවී ද්වර්ගය භික්ෂූහ ඒ භක්‍ෂූන්ට තර්නය කළෝය. ඒබ බුදුරජාණන් වහන්සිට සැලකළකාල්හි අනුජානාමි භික්කවේ චතුහි පංචයි පටික්කෝසිතුම් දයෙහි තීහි දිිට්hongං අවිකාතු ඒ කියන අධිට්ටාතු යනුවෙන් භික්‍ෂූන් හතර පැස් දෙනකුන් විසින් වැලැක්වීම කරන්නටත් දෙතුන් දෙනකුන් විසින් ලබ්දිය ප්‍රකාශ කරන්නටත්ඒක් භික්ෂුවක් විසින් අධිෂ්ඨානය කරන්නත් අනු දෙන වදාලසේක. කර්මවාක කියන භික්ෂූ විසින් යස්ස නක්කමති සෝභාසයය යැයි කියකල්හි ඒ අධර්ම කර්මයක් නම් අදම්ම කම්මං ඒ තං න මේ තං කමති යැයි ඒ නුරුසනා භික්‍ෂූන් විසින් තමන්ගේ ලබ්දිය ප්‍රකාශ කළ යුතුය. සැවම ඇසන සේ ප්‍රකාශ කිරීම ට බිය නම් තමා සමීපය වෙසෙන භික්ෂුවකට ඒ ප්‍රකාශ කළ යුතුය. එසේද නොකළ හැකි නම් නමේ තං කමති යැයි ඉටාගතයුතුතිය. කර්මයට සහභාගවීම් පිණිස සීමට පැමිණ සිටන භික්‍ෂුවක් විසින් පටික්කෝසණය කළ යටත් පිරිසෙන් තමා සමී පේසිටින භික්ෂුවකට වුවද තමාගේ අරචිය ප්‍රකාශ කළ කර්මයක් කර්මයක් නොවෙයි. සීමවි දීම නිස පසුව අන්තනකති විරුද්ධත්වය ප්‍රකාශ කිරීමෙන් කර්ම විපාක්තියක් නොවෙයි. අනුසම්ප්‍යයන්ගේ හා නාන සංවාසකයන්ගේ ද උපසම්පන්න උම්මත්තකයන්ගේද. සසිහිසන්න ඇතිවන තරමය බලවත් වේදනාවෙන් පෙල්න භික්ෂුවගේ ද සීමාවෙන් බැහැරසිටින භික්ෂුවගේ ද පටිකෝසණයන් කර්මය අකරමයක් නොවෙයි. මහාචාර වේරුකානයේ චන්දවවුණ මහා ස්තවීරපාදයන් වහන්සේ විසින් සම්පාධිත විනය කර්ම පොත නිමි